ඔයලත් කැමතිද වෙන්න මේ වගේ සුපිරි වන්ඩියක් පදින්න GT5 එක ඇතුළ? ඉතින් එහෙනම් දැම්ම අපි යමු කොහොමද ඒක තියෙන තැන හොයාගන්න කියලා බලන්න. ඉතින් බලන්න සුපිරි කාර්යයක් ආයෙත් ගන්න දෙයක් නැහැ. නියමයි, පාර යන වුණත් කියනවා ඕක දැක්කොත් මම ළඟට නම් ගේන්න එපා, මම ගන්නකට සල්ලි දීලා ගන්න ඕනේ නැහැ. නෝමල් ගේම් එකේ අපිට මේ වගේ තැන් ගොඩක් තියෙන හොයාගන්න. ඉතින් අපි ෆ්‍රෙන්ඩ්ස් මෙන්න මේ වගේ කාර්යයක් ඔයාලටත් හොයාගන්න පුළුවන් GT5 එක ඇතුළේ. ඉතින් මෙන්න මේ වගේ ගින්දර දානවා දෙපැත්තෙන්. ඉතින් ඔන්න අනික් කාර් එක. ඉතින් ඔයාලට පේනවා ඇති සුපිරි කාර්යයක් තමයි ඒකත්. ප්‍රවමත් දාලා බලමු. ඉතින් subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා අපි මම මෙන්න මෙතෙන්ට ආවා. මේකේ නම ඔයාලට පේනවා එතන පාක් කරන්න කියලා ගහලා තියෙනවා. මම මේ විදිහට මැප් එක අරගෙන මෙහෙම ක්ලික් කරනවා. ක්ලික් කරලා ඔයාලට පේනවා මැප් එක මම මෙහෙම මේ යට හරිය තියන් ඉන්නේ. ඔයාලට පේනවා මෙතන මේ ගොඩාක් මේ හයිවේ එකක් තියෙනවා. මෙන්න මේ හැරි මේ මැද්දට වෙන්න මම මේ ඔයාලට පේනවා ජීතියන් තීරේ. මෙහෙම ලං කරද්දී මම ඔයාලට චුට්ටක් පෙන්වන්නම්. මම දැන් ඔයාලට බලා ගන්න එක පාට මෙහෙම මම තියා ඉන්නේ මැද. මෙහෙම ලං කරනවා. ලං කරද්දී ඔයාලට පේනවා මෙන්න මෙතන මේ එකපාරක් උඩින් පාරවල් දෙකක් ගිහිල්ලා දෙනවා. ඒ කියන්නේ එකපාරක් උඩින් පාරවල් දෙකක් ගිහිල්ලා දෙනවා. අන්න එතන මෙන්න මේ හරියට වෙන්න වගේ තියාගන්න ඩොට් එක. තියාගෙන මාක් කරගන්න. මාක් කරගත්තාම ඔයාලට ලේසියෙන් හොයාගන්න පුළුවන් මෙතන. ඉතින් මම ඊට පස්සේ මෙහෙම එළියට එනවා. ඉතින් එළියට ආවම පස්සේ අපිට බලුවම් බලාගන්න කාර් එක තියෙන මෙන්න මේක ඇතුලේ. ඉතින් අපි ගිහිල්ලා බලමු කාර් එක තියෙනවද. තව වාහන මේ ගොඩක් තියෙන මං හිතන්නේ. අපි ගිහිල්ලා බලමු මෙතන මොනවද තියෙන වාහන කියලා. ආ මේ විදිහට මම මේ පැත්තේ යන්නා. රතුපාට බිල්ඩින් එකක් තියෙන්නේ. ඉතින් මේක විටින් විට අපි එනකොට එක එක වාහන තියෙන්න පුළුවන්. එහෙම විශේෂත්වයක් තියෙනවනේ. ඉතින් ඔයාලා දැනන්න බඩු තියෙනවා. අන්න කාර් එක ෆ්‍රෙන්ඩ්ස්. ඉතින් අපි ගිහිල්ලා පැදලා බලමු වණ්ඩිය කොහමද කියලා. ඉතින් රතුපාටයි ලස්සනයි. ඉතින් මේක ඇතුලේ තව කාර් තියෙන්න පුළුවන්. අපි පොඩ්ඩක් මේ පැත්තට ගිහිල්ලා බලමු. එළියට යන්න නම් එතනින් බෑ පුතේනේ. පාරට ගිහිල්ලා බලමු පැදලා කොහොමද වාහනේ තත්ත්වය කියලා. ඉතල මම හරි පාක් කරලා තිබ්බා. යුට්ටක් බලන්න මේ ආ නියමයි. මාරම ලුක් එකක් තියෙන දිලිසෙන කාර් එක දැන් නම් මගේ ඇතින් දිලිසෙන්නේ නැහැ. වැදුනා මම ෂොට් එකක් දෙක. පොඩ්ඩක් හයිවේ එකට දාගෙන පොඩ්ඩක් පැදලා බලමු කොහොමද කියලා නේ. වාව් නියමයි නියමයි. මොකද්ද බම් මේ? ආපෝ නිකන් ලොන්තම් වාහනයක් නේක මේක. අපි යන් ඉවටයක් දාලා බලමු. නියමයි. ඉතින් කාර් එක නම් සුපිරියක් තමයි. ඉතවලත් මේ වගේ එතෙන්ට ගිහිල්ලා බලන්න තමයි තව වාහන තියෙන්න පුළුවන්. මොනවාට තැන් දෙකයි. මම දැන් මේක දෙවෙනි තැන විදිහට හරි තුන්වෙනි තැන විදිහට හරි වැටේ. මම දාන්නම් ඔයාලට ගේම් එකේ දැන් පේනවා ඇති. නියමයි. හොඳට කැපෙනවා. අපිට තනියෙන් තියුණත් ලොකු ප්‍රශ්නයක් තෙලවන්න යන්න පුළුවන්. බයින්ඩපා ඩ්‍රයිවිං එක තමයි. ලයිසන්ස් නැහැ තව එකයි. එවතර ගිහිල්ලා බලමු. බලමු. පොරිම මේක කොච්චර යන්න පුළුවන්ද කියලා. ඉතින් ඒත් එකම කියන්න ඕනේ. ඉතින් මේක ඕනම පොඩි කම්පියුටරයක් ගහන්න පුළුවන් ගේම් එකක්. ඔයාලා හිතාන ඇති සමහර විට මේක මේ මහා ලොකු ස්පෙක් ඕන කියලා මේක ගහන්න නෑ. කෝඩ්ඩු එක ගහ ගන්න පුළුවන්. 4GB RAM එකක් වගේ ෂේප් එකේ තියෙනවා නම් 1GB VGA එකක්. ඉතින් ඒක ගැන වීඩියෝ මම දැම්මා. ඒක බලලා නැත්තම් දැන් වලට බලා ගන්න පුළුවන් උඩ. හරි ඉතින් ඒකත් බලන්න ගිහිල්ලා ඉතින් කම්පියුටර් හાર્ඩ්වෙයාර් ගැනත් මම කරන්නේ ඒවත් ගිහිල්ලා බලන්න. channel එකේ තියෙනවා ගොඩාක් කවුරුත් නොකරපු විදිය මුලේ ඉඳන්ම තියෙනවා. එනක් බලමු ඊළඟ කාර් එක මොකද්ද කියලා. මම වලට පෙන්නන්නම් මේක තියෙන තැන. එතනින් බහින්න ඕනේ. අන් අරු මරුණද නෑ. මම මෙතකන් ගේම් එකේ මැප් එකට ගිහිල්ලා ඔයාලට පෙන්නනවා ඒක තියෙන තැන. ඉතින් ගේම් එකේ මැප් එක ගත්තාම අපිට මෙහෙමනේ තියෙන්නේ. අපි සාමාන්‍යයෙන් මෙහෙමනේ තියෙන්නේ. මෙතනින් අපි මැප් එක මෙතන තියෙනවා. මැප් එක කොහොම ක්ලික් කරන්න අරගෙන. ඊට පස්සේ අපිට පුළුවන් මේ විදියට මවුස් එකෙන් මැප් එක එහෙට මෙහෙට කරන්න. හරිද? ඉතින් මේක යටටම යන්න. යටටම ගිහිල්ලා මෙන්න මෙතන ඔයාලට පේනවා ඇති මෙන්න මෙතන පළවෙනිදම පටන් ගන්න හරියම තමයි තියෙන්නේ. හරි ලේසි හොයා ගන්න. මෙන්න මේ හරි. මෙන්න මේ හරි මාක් එකක් දාගන්න. දාගත්ත ගමන් දාගෙන මෙහෙම ක්ලික් කළා. ඒ කියන්නේ මේක මෙන්න මේ මැද තියෙන හතරක් වගේ තියෙන මාක් එකක් ඒක එහෙම ගෙනihල්ල වෙලා. ඒ කියන්නේ මැප් එකේ තමයි ගෙනියන්න ඕනේ ඒක දැනට. එන්ටර් කරා. හරිද? එන්ටර් කරන් පස්සේ එතෙන්ට වැටෙන හොම පාර. ඔයා ඉන්න තැන ඉඳන් දැන් මම ඉන්නේ එතන හින්දා ඔයාලට එතින් නම් වැටෙන්නේ නැහැ. සාමාන්‍ය ආන් ඒ වගේ වැටෙනවා. ඔයාලා ඉන්න තැන ඉඳන් හොම පාර වැටෙනවා. ඉතින් ඔයාලට ඊට පස්සේ හොයාගෙන එන්න තියෙන්නේ. ඉතින් ආවන් පස්සේ මෙන්න මේ වගේ ප්ලේස් එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. මම පොඩි ජම්ප් එකක් දාන්නම් මේකේ. එතන තමයි යන්න ඕන. මම ඔයාලට මැප් එකේ පෙන්නනම් කොතනද තියෙන්නේ කියලා. ඉතින් මැප් එක ගත්තාම මෙහෙම මෙන්න මෙහෙම මේ ඔයාලට දැන් මෙතන මේ මැද නිකන් පොඩි පේනවා. ඉතින් පොඩි නිකන් වැවක් වගේ එකක්. ඊට චුට්ටක් පහලෙ මෙහෙම නිකන් මෙන්න මේ වගේ හැඩයක් එකක් තියෙනවා ඔයාලට බලා ගන්න පුළුවන්. දැන් මේ නිකන් මේ පොඩි කොටු කෑල්ලක් වගේ එකක්. අන්නේ හරි පාර. මෙන්න මෙහෙරි පාර හරි මෙහෙම ක්ලික් කරගන්න. ක්ලික් කරගෙන එන්ටර් කරගන්න. එන්ටර් කරගත්තාම පස්සේ මෙතෙන්ට එන්න පුළුවන්. මෙතන කියන්නේ හොටෙල් එකක් තියෙන්නේ. අපි එතෙන්ට ගිහිල්ලා බලමු. එතනේ හොටෙල් එක ආවට අර කියන්නේ එතන නුගක් සල්ලිකාර මිනිස්සු තමයි එන්නේ. ඉතින් ඉතාලි එතන අපිට බලා ගන්න පුළුවන් ගොඩක් සුපිරි වාහන තියෙනවා. මේක එකක් මට හම්බෙච්ච. මේ වගේ තවයක් මට හම්බුණා. මම එතන නිකන් පොඩ්ඩක් එහෙම යනකොට
මෙහෙර හොඳට බලන්නකොත් මේ වගේ මේ සුපිරි කාර් තියෙනවා පාරේ. බලමු අපි මෙතන පොඩ්ඩක් යම් බලන්න. ඉතින් ගියපු ගාම නෑ පොඩ්ඩක් එහෙට මෙහෙට ඇවිදින්න ඕනේ. එතකොට ඔන්න කපාට එහෙම මෙහෙම මතු වෙනවා. ඔතන උඩ තමයි තියෙන්නේ ප්ලේස් එක. මේක නම් නිකන් මේ ලැම්බෝගිනි ටයිප් එක වගේ නිකන් මොඩල් එකක් නිකන් මොකද මන්දන විරිවස්සේ නම් බුලට් කියලා ගහලා තියෙනවා. සෙන්චුරි මැන හරි මොකක් හරි එකක් ගහලා තියෙනවා. ද හොටෙල් කියලා. ජීද ජෙන් ජෙන් මොකක් හරි වචනයක් තියෙනවා. ඔකේ තියෙන වචන මම වැඩි කියවන්න යන්නේ නැහැ. මේකම අමුතු වචන නේ තියෙන්නේ. බහින්න මෙතනින් අතන උඩ වයින් වුඩ් කියන එකත් පේනවා. මේක බඩ ට්‍රයි කරලා බලමු කොහොමද කියලා. ඉතින් මේ ගොඩාක් ප්ලේස් තියෙනවා. ඉතින් අපි පොඩ්ඩක් ඉස්සරහට මම මේ වගේ ටිකක් තැන් ටිකක් බලලා ගේන්න. මේ වගේ තැන් හිට මෙහෙට පයින් බුලත් දැන් ආරු අල්ලගත්ත කියන් මම. ඉතින් එහෙනම් subscribe කරලා channel එකත් එකතු වෙන්න. ඉතින් subscribe කරලා නැති අය අනිවාර්යෙන් subscribe කරලා channel එකත් එකතු වෙන්න. අපි ගිලෙන්න ඊළඟ අගහරුවාදා tutorial එකක් හෝ මේ වගේ game play එකක් නැත්නම් අනිවාර්යෙන්ම ඊළඟ ප්‍රහස්පෙන්දට අනිවාර්යෙන්ම game play එකක් set වෙනවා. අපි ගියා.